දැන් මේකට උත්තර හොයනවා නැගෙනහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා. නැගෙනහිර පළාතේ වගේම මේ මඩකලපුව දිස්ත්‍රික්කයේ හැටියට අරගෙන කතා කළොත් එහෙම කාත්තංකුඩියේ ස්ථානාධිපතිතුමා ඒ ස්ථානෙන් අයින් වෙලා පැහැදිලි විමර්ශනයකට ඉඩකඩ ලබා දෙනවට එහා ගිහිල්ලා ස්ථානාධිපතිතුමා පොලිසිය රාජකාරී කරද්දී නිකං අහිංසක නිලධාරි 20කට ආසන්න ප්‍රමාණයක් ස්ථාන මාරු කරලා තියෙනවා. ඇයි ඒ නිලධාරි 20කට ආසන්න ප්‍රමාණයක් ස්ථාන මාරු කරේ කියලා හොයලා බැලුවොත් ස්ථානාධිපතිතුමාගේ රටකපිටිකම් වහගන්න අර පුංචි නිලධාරින්ගෙන් ඒක ඉෂ්ට කරගන්න ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. මේක වැරදි. මෙතෙන්දී ස්ථානාධිපතිතුමයි අයින් වෙන්න ඕනේ. මේකේ පුළුල් පරීක්ෂණයක් කෙරෙන්න ඕනේ ස්ථානාධිපතිතුමා සම්බන්ධවයි. එහෙම නැතුව මේ සාමාන්‍ය නිලධාරිය අල්ලගෙන මෙහෙම නටලා වැඩක් නැහැ. මේ නැගෙනහිර පළාතේ පොලිසිය තියෙන කෙරෙන්න තියෙන වැඩ කටයුතු පිළිබඳව අපි අවස්ථා කීපකෙදි පෙන්වලා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ නැගෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම පොලිසිය පුදුම විදිහට පහත් විදිහට වැඩ කටයුතු කරන ස්ථානාධිපතිවරයෙක් කටයුතු කරගෙන යනවා. පොලිස් කොමිසමට දැනුවත් කරලා තියෙනවා. මේ දක්වා කිසිම පියවරයක් නැහැ, පරීක්ෂණයක් නැහැ. ඉතින් කොහොමද අපි සාධාරණ නීතියක් බලාපොරොත්තු වෙන්නේ? අපි මෙතෙන්දී අසරණ වෙලා තියෙන්නේ, ජනතාව කුපිත වෙලා තියෙන්නේ. සිද්ධ වෙන්න ඕනේ හැම අසාධාරණයක්ම සිද්ධ වෙන්නේ කාටද මෙතෙන්දී? මේ ඉන්න අතලොස්සක් වූ සිංහල ජනතාවටත්, ඒ වගේම සාමාන්‍ය දැන් අහිංසක දෙමළ ජනතාවටත් මේ ප්‍රශ්නෙට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙමනම් අසරණ මුස්ලිම් පිරිසකුත් මේක ඇතුලේ දුක් විඳිනවා. මේක සාධාරණීකරණය කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ නීති හරියට ක්‍රියාත්මක කළොත් පමණයි. ඒ වගේම තමයි මේ රටේ බුද්ධිමත් පාලකයෝ, ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඒ වගේම කටකැඩිච්ච කතා කියන මුදල් ඇමතිවරයා, මංගල සමරවීර වගේ මෙන්න මේ ඇමතිවරුන්ගේ කරන ප්‍රකාශ සහ කරගෙන යන මේ ක්‍රියාවලියක් යම් විදිහකින් නැවැත්වුවේ නැත්තම් ජාතියට තවදුරටත් මීට වැඩිය ප්‍රබල හානින් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන එක වගකීමෙන් භික්ෂුන් වහන්සේලා හැටියට අපි පෙන්වලා දෙනවා. මොකද මේක මෙතනින් ඉවර නැහැ. මෙතනින් මේ පටන් ගත්තා විතරයි. තවදුරටත් අපිට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියන එක බරපතල ප්‍රශ්නයක්. අද වෙනකොට ඉස්බුල්ලා ඇමතිවරයාට, ඒ වගේම රිෂාඩ් බදුල්දීන් ඇමතිවරයාට, මුජිබන් රහ්මාන් ඇමතිවරයාට විරුද්ධව අපේ අතුරු එළියේ ගරු කටයුතු හාමුදුරන් වහන්සේ උපවාසයක් ආරම්භ කරලා තියෙන දළදා මාලිගාව ඉස්සරහ පිට අපිත් දැන් සූදානම්. මමත් වහා වහාම පැහැදිලි කරන වගකීමෙන් මාධ්‍යයට කියනවා නැගෙනහිර පළාතේ මේ ආරක්ෂාව සම්බන්ධව, ඒ වගේම පොලිසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධව මාරාන්තික උපවාසයක් මාත් ආරම්භ කරන්න සූදානම් ඉන්නේ. ඒක අදද හෙටද කියලා කියන්න බෑ. ඒ නිසා අතුරු එළියේ රතන හාමුදුරුවන්ට සහයක් වගේම රටේ ජාතියට සහයක් වෙන පරිදි මේ නීතිය කරන අසාධාරණ කංසාධාරණී කර ගැනීමත්, ඒ වගේම මේ අන්තවාදී කල්ලින් පරාජය කරලා සියලු ජාතීන්ට ජයග්‍රහණයක් ලබා ගන්නට අවශ්‍ය කරන මාර්ගය පෙන්වලා දෙන්නත් අපි අපට අවශ්‍ය වෙලාවේදී අපි කටයුතු කරන්න සූදානම් කියන එක මතක් කරනවා.